සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉඳලා සුරු සේවකයා දක්වා පඩියක් ගන්නවා සෞඛ්‍ය සේවකයා. මේක ඇවිල්ලා මහා කාලකන්නේ මූසල තත්ත්වයක්. ඒ කියන්නේ ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයක්. මේක ගැන අද මම නම් බලාපොරොත්තු වෙනවා මේක එකතරා පැත්තකින් හොඳ පැත්තකුත් මම දකිනවා. එකක් තමයි දැන් හරි කාලේ මේ රාජ්‍ය සේවය පුද්ගලීකරණයට යන්න. ඔය අද වැඩවචනය කරන සියලුම අයගේ රාජකාරී පුද්ගලිකංශයට අපි අවුට්සෝස් කරොත් ඔයගොල්ලෝ දන්නවද අධ්‍යන වාර්තා තියෙනවා සමහර රසායනාගාර පරීක්ෂණ පිටස්තර පෞද්ගලික රෝහලකට ගෙනියලා කරන එක ලාභදායි මේ ආණ්ඩුවේ ස්පිතාල තුල කරනවට වඩා. කොස්ට් ස්ටඩීස් කරලා තියෙනවා. ඒ කොස්ට් ස්ටඩීස් වලින් පැහැදිලිව තියෙනවා මේක පුද්ගලික අංශයට මේ අංශ බාර දිය යුතුයි කියලා. මේක එක එක පැත්තකින් මේ ලැබෙන පණිවිඩේ ඒක තමයි. අනිත් පැත්තකින් අපි ගන්න ඕනේ මේ වෙද්දි රෝගීන්ගේ අයිතිවාසිකම් ඒ ආකාරයෙන් උල්ලංඝනය වෙන එකට එරෙහි සංවිධාන බොහොම අල්පයි. මම හිතනවා දැන් මේක පණිවිඩයක් කරගන්න අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය වශයෙන් බලාපොරොත්තු වෙන සංවිධානයක් බිහි කරලා ඒක ශක්තිමත් කරන්න. ඒකට අපි හිතනවා මේ වෙද්දි නිකන් අර සෝඩා බෝතලයක් ඇරිහම වාෂ්ප ටික පිට වෙලා යනවා වගේ කාර්යයක් නෙමෙයි. අපි දුරදිග බලලා දීර්ඝකාලීන සැලැස්මක් සහිතව රෝගීන්ගේ අයිතිවාසිකම් රකින්න කටයුතු කළේ